ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. පුංචිසේ පාලිකා මල්ගහිනවතින වන්දනාවේගියා සමනලුන් අප දෙදෙනාදිහා බලබලා මෙන්න මෙහෙම මෙහිසේ පාලිකා මල්ගහිනවතින අපි අද කුප්පක්ෂය පටන් ගන්න හදන්නේ සින්දුවක් කියලා පටන් ගත්තනේ. ඒක හොඳයි ලස්සනයි. රයිට්. එහෙනම් ඉතින් අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා අද දවසේ අපේ මන්ත්‍රීවරුන් දෙපළ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමම්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා, ආයිබෝවන්, එවගේම තමයි බදුල්ල දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජ සුදර්ශන දෙනිපිටිය මන්ත්‍රීතුමා. හයි, ආයිබෝවන්. රයිට්. එහෙනම් ඉතින් අපි අද වැඩේ පටන් ගන්න කියලා සූදානම් වෙන්න තමයි ප්‍රිය මන්ත්‍රීතුමා මොනවද හදන්න හිතන් ඉන්නේ? ලෙමන් චික. ඈ ලෙමන් චික. ආ වෙන එකක් පියේවි නේද? ඔබතුමා? මම ෆිෂ් ඩෙවල් එකක්. ෆිෂ් ඩෙවල් එකක්. සමම් ප්‍රිය මන්ත්‍රීතුමා මීට කලින් වෙලා තියෙනවා මෙතනට ඇවිල්ලා තුවෙලා තියෙනවා නේද? කරන්නේ මේ වැඩේ. උයන වැඩේද? වෙන වැඩක් කරන්න වෙලාවක් නැද්ද? අපේ සුදර්ශන මන්ත්‍රීතුමාට නම් මේ මම හිතන්නේ අද දවසේ තමයි පළවෙනිදෙල්ලම මුයන්නේ. පළවෙනි සැරේ යන්නේ. ෆිෂ් ඩෙවල් එක. ෆිෂ් ඩෙවල් එක හදන්න මොනවද අවශ්‍ය කරන්නේ? මාළු අපිට. මාළු. ෆිෂ්නේ. හරි බලන්න ෆිෂ් ඩෙවල් හදන්න මාළු ඕන. ඊට අමතරව මොනවද ඕන කියලා මම දන්නේ නැහැ. අපි ඉතින් මේ මම ඩෙවල් එකට ගත්ත මාළු මිරිස්, ඊළඟට ඉඟුරු, සුදු ලූණු, ලූණු, තක්කාලි, කරපිංචක්, ඒ වගේම සෝයා සෝස්, ටොමැටෝ සෝස්, ඊළඟට ලුණු, තෙල්. ඔබතුමා මොනවද අවශ්‍ය කරන්නේ? චිකන්, ලුණු, සම්පූර්ණ අමතකයි කරගෙන යද්දා මතක්. රයිට්. අපි වැඩේ පටන් අරගෙන හිමිසර කතා කරමුනේ. රසට යසට කෙලට කිරට හැඳ අරන් රඟලා පිටට රට කරවන මැති ඇමති එකතු වෙලා එකට සවියා කිද මේ බල වේගේ කිවන බල වේගේ මෙහෙම හිටියට හොඳ නළුවේ කොන්නෙන් පේනවා මතුන් ගෝගේ ටෙලිනාටි කීයක විතර රඟපාලා තියෙනවද මන්ත්‍රීතුමා? 6ක විතර රඟපාලා තියෙනවා. 6ක විතර. මුලින්ම ටෙලිනාට්‍යයකට අවස්ථාව ලැබිච්ච දවස ගැන මතකයක් තියෙනවද? ඉස්සෙල්ලාම පත්තරේ තිබ්බා දැන්වීමක්, මෙහෙම අලුත් නාට්‍යයක් සඳහා නල් මේ රඟපෑමට ආසාවක් තියෙන අය ඕන කරලා තියෙනවා කියලා. ඒකට අයිතුම් පත්‍රයක් දැම්මා. අයිතුම් පත්‍රය දාපුවාම ඒ අවස්ථාවක් ලැබුණා. මම කට්ටියටම කියලා දැන් මේ නාට්‍යයට යන්නේ, රඟපාන්න යන්නේ කියලා කියපු දවසේ ගියා උදේම. අවසානෙට කොහොම හරි මාතල ඔයාට තියෙන මුකුත් කරන්නේ නෙමෙයි, මේ කියන දෙබසට පොඩි ඔළුවේ හොල්ලන්න තියෙන්නේ කිව්වා. ඊට පස්සේ නාට්‍ය කීපයක මම රඟපෑව. අවසානට ඊට පස්සේ මේ නාට්‍ය රඟ පාන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මේ නාට්‍ය රඟ පාන්න පටන් ගත්තා. අර ගමේ විමලේ අයියට මොකද කරේ මන්ත්‍රීතුමා? අර හැන්දෑවට අඩියක් ගහලා ඒ මිනිහගේ පාඩුවේ නිදහසේ සින්දුවක් කියාගෙන ගෙදර යන මිනිහට හැමදාම හවසට මලේ එනවා බීලා පාර දිගේ කෑ ගගා පොඩි සින්දුවක් කියනවා. ඊට පස්සේ මම පොඩි අනවශ්‍ය වචන ටික උත් වෙනවා. ඔකවා කීකේ තමයි එන්නේ හැමදාම එනවා. ඉතින් මේක අපිට නවත්තන්න ඕනාවක තිබ්බා පොඩ්ඩක්. ඉතින් අපි කට්ටිය ගමේ කොල්ලෝ ටික එකපාරම එකතු වෙලා අපි දවසක් ගෙදරින් ඉතින් හොරෙන් ගිහිල්ලා සුදු පාට සරන් ටිකක් අරගෙන ගිහලා එක පැත්තක් ගැට ගහලා කට්ටියම සංදී මේ මටේට ඉඳගෙන ඉන්නවා.
අර සරම උඩ ඉඳන් දාගෙන දැන් උඩ ගැට ගහලානේ දෙගෙන ඉන්න අරයා දැන් සින්දු කීකිය ඔය මම කී කියනවා එකොට ඉතින් ළඟට ඇවිල්ලා අපිට අපේ ළඟට ඇවිල්ලා දැන් යා මල්ලි කීකිය දැන් මට යනවා අර මේ කවුද කියලා බලන්න ඉතින් අපි එක පාටම එක පාට නැගිටලා කෑ ගහලා මේ කෑ ගහලා හා ගාලා hina කළා දිව්වා එදා ඉඳන් කවදාවත් අර බීලා එන්නේ නැහැ මිරිය හවස පහට ඉතර තස්සන්න ගිහින් මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය මොකද මල්ලි මේක අපේ කුප්පක්ෂය මේක ඔය සමහර ප්‍රේම සම්බන්ධතා තියෙනවනේ ලෙඩ ඇඳට වැටුනහම හරි මේ හොඳට අතපය හතර තියාගෙන ඉඳලා ඉවර වෙලා මොනවා හරි ආබාධයක් කියලා ඇඳට වැටුනහම හරි මේ ප්‍රේම සම්බන්ධතා සමහර වෙලාවට කැඩෙනවා ඔව් අතහැරලා දාලා යනවා මේක හැම එකක් නෙවෙයි ලෙඩ ඇඳේ ඉද්දි තමයි ඒ ප්‍රේම සම්බන්ධේ පටන් ගන්න. මේ සුදර්ශනයි. ලෙඩ ඇඳේ දුන්න සැබෑ ආදරේ හම්බෙන්න පුළුවන් නේ. ඔව්. ඒ කොහොමද උනේ කියන්නකෝ. මම ඇත්තටම මේ යදාමදා ඉඳලා මම තුවාල වුණා ගොඩක්. ඔව්. යදාමදා රෝහලේ තමයි හිටියේ. එතන අවුරුදු 3ක් විතර හොස්පිටල් එකේ මම. ඒකට මගේ එහා බෙඩ් එකේ හිටියේ වයිෆ්ගේ අයියා. මේ නංගිලා 3 දෙනෙක් ඉන්නවා කියලා ඔය අපේ ඔෆිස් කෙනෙක් ඉන්නවා. එයා තමයි ගියේ දෙන්නකෝ චම්මේ මේ නංගි කෙනෙක්ව. अंतिमें बलापुर එදා වැඩිය බැලුවේ නැහැ හරියටම මාරි පවුඩර් ටින්නයක් විතර නැන්නේ නේ පවුඩර් ටින්නයක් විතර ඉවරයි වැඩේ සමන් කැලි උඩ නාලා මේ තැඹිලි කඩන්න පුළුවන් කෙනෙක් තමයි තැඹිලි ඔව් තැඹිලි කඩන්න පුළුවන් නේ මේ සිද්ධි ඉස්කෝලේ කැලට් කරන කාලේ කැම්පේන්ඩ සතියක් විතර තියලා ඉස්කෝලේ නතර කර ගන්නවා විශේෂ බට විදිහට ආ පාන්දර දෙකට විතර මම යෝජනා කරා වඩගිනින් ඉන්න බෑ ඉඳ අපි ගිහලා තැඹිලි ගා තැඹිලි තියෙන පල්ල ස්කෝලේ නවත්ටි හා තැඹිලි ගඩමු කියලා රසුල් කියලා ඉන්න අපේ මුස්ලිම් යාළුවෙක් හා නිය තම ගහට නැංගි ගහට නැගලා දාන්නද තැඹිලියක් කරලා දාන්නද මං කිව්වා මං කිව්වා හරියට දාපන් කියලා හා යට හිටිය අපේ තව යාළුවෙක් ලක්මාල් කියලා ඇල්ලුව හරියටම ඇවිල්ලා තොල්පටේ තැඹිලි ගෙඩි නෑ මේ දී පාන්දරේදී දාන්න වඩු මොකක් හරි රාජෙන් ඇවිල්ලා මොකද වුනේ කියලා ඇහුවා පුකා මොකද තුන්නේ මේ සර්පෙක් කාලා වගේ ඒක සර්පෙක් කාලා වෙන්නේ නැහැ අන්තිමට යත්තම කියන්න උනා ඉතින් ආ තැඹිලි ගහ ගාවට එක්කන් ගිල්ල ඉතින් විස්තරේ කිව්වා ඊට පස්සේ ගෙව පෝට්‍රෝල් 100ක් ගෙව පිටරේ පුරා හතර දිනා මේ දැන් ඔය ඔක්කොම කරලා නලුකම් කරලා ඔය සියලු දේ කරලා දේශපාලනයට එන්න කල්පනා කරේ ඇයි මේ දේශපාලන රංගපාන්න කැමති නිසානේ ඈ රංගපාන්න කැමති නිසානේ දේශපාලන නිදි අතනින් ලොකුවට chance එකක් හම්බුන්නේ නැති දැන මෙතෙන්ට ආවා මෙතෙන්ට ඇත්තටම මෙතනින්වත් ගොඩ යන්න පුළුවන් ලුණු මිරිස් අල ගොඩ කොල මන්න අරමේ ලොකු කරවල සලාද කොල පොඩි ඉන්නල වම්බටු ගෙඩි තුම කරවිල අපල කොටල පදම බලල මේව හැදුවේ අපේ අමතිලා අපල කොටල පදම රයිට් අපි පොඩි බ්‍රේක් එකකට ගිහමු උපක්ෂය රයිට් අපි නවදත් උපක්ෂය එක්ක කට්ටියම ඉතින් ඔක්කොම සෙල්ලම් දාන්නේ මේවත් එක්ක තමයි කැච් කුළුබඩුත් එක්ක තමයි ඉතින් කට්ටියම සෙල්ලම් දාන්නේ මෙතෙන්ට අවිලි වරලා ගේවල් වල ජීවිතේ රුවෙලා නැති අය ඉස්සෙල්ලම අවිල්ලු යන්නේ මේ කැච් කුළුබඩු එහෙම තියෙන නිසා මේ මොකද කැච් කුළුබඩු කවුරුත් දන්නෝ ගෑවුණත් ඇති කියලා ඉතින් ඔබේ මුළු තැංගෙටත් try කරලා බලන්න දැනටත් ඉතින් කට්ටිය පාවිච්චි කරනවා කට්ටිය දන්නවා මේක කොහොමද මේකේ රහස කියලා ඉවර වෙලා එහෙම නැති අය try කරලා බලන්න ඒක නිකන් වෙන මැජික් එකක් රසට යසට කෙලට කිරට හැඳ අරන් රඟලා පිටට රට කරවන මැටි අමතින් එකතු වෙලා එකට සවියා ආකිට මේ බල වේගෙ ඔබ නවන බල වේගෙ මේ හදන විදිය හරිද අනුෂ අනුෂ
හරිද? හරි. ඈ? හරි මං හිතන්නේ. දැන් මේක රසට හැදුනොත් ඔයා අනාගතයේදී ඉදිරියේදී මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? සතියකට සැරයක්වත් මොන හරි හදව ගන්න වෙනවා. දිගට උ යන්නේ කියනවා. මම ප්‍රියයි කිසි සද්දයක් නැත්තේ එයා කොහොමද ගෙදර උ යන සීන් නැහැ. මිතර පුරු පුරුදු දෙයක. සමම්ප්‍රිය කොහමද අපිට කියලා යන්නේ මේ අද කලින් යන්න හොඳ නැහැ කියලා මේ වෙලාව ඉන්නවා. කලින් ගියොත් අනිවාර්යයෙන්ම යන්න වෙනවා කියලා. අනිවාර්යයෙන් මැච් එකට සෙට් වෙනවා. පුතාගේ නම මොකද්ද? විමෙත්. විමෙත්. ඔයත් කවදා හරි දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද? කැවැත්තකුත් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවද? හොඳයි. දැන් මේ මේ වැඩසටහනට ආපු අයගෙන් එකම දරුවා වෙන්නේ නැති දේශපාලනයට එන්න කැමැත්තක් තියෙනවා කියලා කියමු. ඇයි ඔයාලා දේශපාලනයට එන්න ඕන කියලා හිතන්නේ? තාත්තා වගේ ජනතාවට සේවය කරන්න එහෙම දවසෙ. තාත්තා ජනතාවට සේවය කරනවද ඔයාට සැටිස් වෙන්න පුළුවන් විදිහට? ඔව්. දැන් මන් දන්නවා අම්මගේ පපුව ඩිඩ්ඩික් ගන්නවා අම්මා. මන් දන්නවා මොකද අම්මා හරි බයයි. අම්මා කියනවා ටීවී එකේ කතා යන්න එපා පුතේ කතා කරන්න කොයි වෙලාවෙත් යන්න එපා මට කුස්ප ගන්න බැරි වෙනවා. නෑ නෑ ගියාපා කියන්නේ හැම වෙලාවෙම. දැන් මන් දන්නවා අම්මා බලාගෙන ඉන්නේ මෙහෙම කරන්න බලාගෙන ඉන්නේ මේ කිව්වා මේ ගාන්ට ඉස්සලම කිව්ව ලුණු පරිස්සම් ලුණු දාන එකෙන් පරිස්සම් යනවා. ඊළඟ එක තමයි මේක ගානට බැදෙනවා බැදිලා හරිද කියලා බලා ගන්න කිව්වා නැත්නම් මේ වැඩේ ඔක්කොම ඉවරයි කියලා. අමගෙන මට පපුවේ අමාරු වගේ පපුර දෙනවා වගේ කියලා හැම වෙලාවෙම කියනවා. වැඩේ ඉතින් කාලා පපුර දෙයි දැන් නැහැ. අම්මා දැනුත් නිකන් එහෙම නිකන් බයක් දැනෙනවද මේ පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් ඉතින් අම්මාගෙන හරියට දැනගන්න. අම්මා ඔයා කැමතිද සුදර්ශන මන්ත්‍රීතුමා මේ දේශපාලනය කරන එකට? බයයි ඉතින් නරක නාමයේ මහන්ඳ වෙයි කියලා. අම්මට මං කියලා තියෙන බලන්න මේ කමෙන්ට්ස් එහෙම කියවන්න එපා. ඊයේ පෙරේදාර පොඩිලුවට ගවන්නේ කමෙන්ට්ස් කියවන්න. කමෙන්ට් කියවන්න. මම මර පොඩි මම අපේ මේ එකක මේ මීඩියා කන්ෆරන්ස් එකක් තිබ්බා. හා. දැන් මේ වෙනකොට මං එන ගමන් කී කියා අම්මා ඒක දැන් ලක්ෂයකටත් වැඩිය බල්ලා කියලා. හා. මං කිව්වා හැබැයි කමෙන්ට් කියවන්න එපා. මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය මොකද මල්ලි මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා ඇවිල්ලා සින්දුවක් කියමු කුප්පක්ෂය රයිට් එහෙනම් ඉතින් බ්‍රේකෙන් පස්සේ අපි නැවත කුප්පක්ෂය සමග එකතු වෙලා ඉන්නේ රයිට් සාමාන්‍යයෙන් හැමෝම දන්නවා කැෂ් කුළු බඩු ගෑ වුණත් ඇති ඔබේ මුළු තැන් ගේටත් ට්‍රයි කරලා බලන්න මුගක් අය මේ වෙනකොට පාවිච්චි කරනවා ලුණු මිරිස් අල ගොඩු කොළ මන්න අරමෙ ලොකු කරවල සලාද කොළ පොඩි ඉන්නල වම්බටු ගෙඩි තුම කරවිල අපල කොටල පදන පල යමු මොනාරේ අපනත් ඉවරයි සින්දුවක් කියමු සින්දුවක් කියමු දිය කිඳුරියසේ සාගරි දෝතින් ගෙන ආදරේ මාදවිමනේ ආල සිතුවම් රුවන්දු පිළිරුමෙවි කිවමන ඔබ කවුදෝලඳේ මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය මොකද මල්ලි මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය රයිට් එහෙනම් ඉතින් අද දවසේ අපේ මන්ත්‍රීවරුන් දෙපළම එක පක්ෂෙන් ආවේනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දෙපළක් ආවේ. සමම්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා සහ මේජර් සුදර්ශන දිනපිටිය මන්ත්‍රීතුමා තරඟවදින්න ආවේ. ඒගොල්ලන්ගේ එහෙම ලොකු තරඟයක් පෙන්නුම් කරේ නැද්ද? ඒ කියන්නේ ඒ දෙනගේ ඝට්ටනයක් පෙන්නුම් කරේ නැහැ. හරිම තව මුත් පිගන් තියෙනවා. යාළුවෝ මේ. තව පිගන් තියෙනවා. තව තියෙනවා නම් ඉව නම් හරි. ඕතන ඉවරයක් නැහැ. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. රයිට් එහෙනම් ඉතින් තම තමන් ඔයපු කෑම වර්ග දෙක ගෙනත් දෙන්න බලන්න අපිට මේසෙට දෙන්න කොහොමද අත්පුල සංවාදයක් මොනව හැදුවද කියලා හොයාගන්න බෑ තක්කාලි සලාද කොළ එකක් තියෙනවා රයිට් අපි මේ ස්ථානය මෙහෙම කරනකොට චන්ද පොලක් බවට පත් කරනවා ඔය බලන්නකෝ රයිට් මෙන්න අපි ෂණිකව අපේ මැදිරිය චන්ද පොලක් බවට පත් කරා. එහෙනම් ඉතින් දැන් අපේ සමම්ප්‍රිය මන්ත්‍රීතුමාගේ සහ සුදර්ශන මන්ත්‍රීතුමාගේ මේ කෑම වර්ග දෙක විනිශ්චය සඳහා යොමු කරන්න සූදානම් වෙන්නේ චන්ද දායකින් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා රස බලලා ඡන්දය ප්‍රකාශ කරනවා.
රයිට් එහෙනම් ඉතින් අපි ආරාධනා කරනවා පළමු ඡන්දදායකයාට. මෙන්න ඡන්ද ප්‍රතිඵල. පළමු ඡන්ද ප්‍රතිඵලය. කහපාට. දෙවැනි ඡන්ද ප්‍රතිඵලය. කහපාට. ඔන්න ඉස්සෙල්ලම අද තමයි උයුවේ කියන මනුස්සයා. තුන්වැනි ඡන්ද ප්‍රතිඵලය. කහපාට. අන්තිමට ඡන්දෙ දාපු මාමගේ ඡන්දේ ඒකත් කහපාට. මේ අවසාන ඡන්ද ප්‍රතිඵලය ඒකේ හරි සමම්ප්‍රිය මන්දිතුමාට චාන්ස් එකක් අරගෙන තිබ්බා. මම මේකේ කෝකද කියන්න කියන්නකෝ. මෙහෙම ඡන්දෙ දාන සිරිතක් තියෙනවද? මේක අවලංගු කරන්න සිද්ධ වෙනවා. මට තේරෙන විදිහට මේ කියලා තියෙන්නේ කහපාට ඕකේ රතු හරි නැහැ කියලා තමයි මේ කියලා ඇත්තේ. කහපාට හැබැයි අපි මේක අවලංගු කරනවා. අවලංගු කරත් කහපාට ජයග්‍රහණය කරනවා. ආසාව ටිකක් ඒකනේ. දැන් නම් දැන් මට කේස්. දැන් මොකද කරන්නේ අයි? දැන් අයා දර විදියකට ගහනවා. දැන් ඔබතුමා හිතන්නේ දිනුවයි කියලාද? දැන් තමයි පරාද වුනේ. දැන් තමයි පරාද වුනේ. දැන් අඩුතරමේ නැන්දම්මට හරි පොඩ්ඩක් පුතා ශිෂ්‍යය හදලා දෙන්න වෙනවා. රයිට්. එහෙනම් ඉතින් මන්දිතුමා මොකද අපි වැඩසටහන ගැන හිතේ? ඇත්තටම හොඳයි. මේක මේ අපිට විශේෂයෙන්ම දැන් අපි සාමාන්‍ය ගොඩක් ඇත්තනම් කාර්බහුලයි. මේ වෙලාව අපිට සියලු දේවල් අමතක කරලා අපි තියෙන බාර දූර වගේකින් ඇත්තටම වැඩ ගොඩක් අධික කාලයක් මේක සියල්ල අමතක කරලා ෆෝන් එකෙන් නිදහස් වෙලා හිටියා. ඒකත් ලොකු දෙයක්. මේ ෆෝන් එකෙන් නිදහස් වෙලා හිටියා. මේ වගේ දෙයක් අපිට හම්බෙන්නෙත් නැහැ. මේ වගේ දෙයක් කරන්න කොයි වෙලාවකවත් අපිට ටෙස්ට් කරලා බලන්න දැන් මේකෙන් තමයි මම දැනගත්තේ. මට ටිකක් හරි මේ වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ අවස්ථාව ලබා දුන්නේ ඔබ. ඔබට ඉතාම ප්‍රශංසනීය අපි ප්‍රශංසා කරනවා. මේ ප්‍රතිදින ඉදිරියටත් මේ විදිහටම කරගෙන යන්න තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේවා කාටවත් දකින්න නැති හැබැයි හිතා ගන්නවත් බැරි දෙයක් මේ කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාලට. බොහොම ස්තුති. අපිත් එක්ක සිරස එකහු වෙලායි කරන වැඩේට ඔබතුමාගේ අගය කිරීම අපිට ගොඩක් ශක්තියක්. සමම්ප්‍රිය මන්ත්‍රීතුමා මම හිතන්නේ සිරස TV ආයතනයේ මම හිතන්නේ හැමදාමත් අලුත් වැඩක් මම කරන ආයතනයක්. ඒ වගේ මේ කාර්ය මණ්ඩලයේ අපි විශේෂයෙන්ම මේ වෙලාවේ අපිත් අර ඒකාකාරී භාවයෙන් මිදිලා සතුටින් ගත කරපු ප්‍රථම අවස්ථාව මේ කාර්යයට පස්සේ. ඉතින් විශේෂ මිස්තුකාන්ත වෙනවා සිරස ආයතනයේට. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ වෙනුවෙන් විශේෂ වහන්සි වෙච්ච. මම සිරස කරන්නේ හැමදාම අලුත් දෙයක් අලුත්ම වැඩසටහනක්. මම අපි දැක්කේ සිරසෙන් තමයි හැමදාම පටන් ගත්තේනේ. අර රියැලිටි TV වැඩසටහන හැමදාම සිරසේ පටන් ගත්තට පස්සේ ගොඩක් කාලවට අනිත් ඒවාට චැනල්ස් වලට ගිහින් මම අලුත් දෙයක් හැමදාම කරනවා. ඉතින් සිරසට අපි ඉස්සනමා බොහොම ස්තුතියි අපේ මන්ත්‍රීතුමන්ල දෙපළටත් ගොඩක් රාජකාරී මැද්දේ අපේ වැඩසටහනට ආවට. ඉතින් ඔබතුමන්ල කරන කියන දේවල් ඔබතුමන්ල කරන කියන හොඳ දේවල් අපේ රටට යහපත් විදියට බලපාන්න ඕන. මේ දේශපාලනේ අපි මේ පැටලීලා තියෙන තැනින් ගොඩ ගන්න ඔබතුමාලට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඒ ගැන බලාපොරොත්තු වෙන උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා. ඉතින් නැවතත් ඔබතුමාලට ස්තුතියි. අපි වැඩසටහනට ආවට අපි දන්නවා ඔබතුමාලට විනෝද වෙන්නේ නැති අනිවාර්ය වැඩේ. ඉතින් අපි ලබන සතියේත් මේ වගේම අපූර්ව වැඩසටහනකින් ඔබ මුණ ගැහෙන්නේ සූදානම්. මේ වගේම තමයි ඔබ දෙපළගේම පවුලේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. තාත්තා අම්මා මේ දරුවන්ට පිළිඳට අපේ සමම්ප්‍රිය මන්ත්‍රීතුමාගේ පවුලේ සියලු දෙනාටම මේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපි වැඩසටහනට ආවට. එහෙනම් ඉතින් සියලු දෙනාටම ලබන සතියෙත් අපි මේ වගේ වැඩසටහනක එන්න බලාපොරොත්තු තියමින් සියලු දෙනාටම සමු දෙනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.
අපේ කුප්පක්ෂය මේක අපේ කුප්පක්ෂය.